ධරණි කතාව බලන හැමෝම මේ වෙනකොට හොඳාකාරවම දන්නවා විනලිට පුළුවන් වුණා තමන්ගේ අක්කගේ ජීවිතය වගේම දරුවෝ දෙන්නගේ ජීවිතෙත් ජීවත් වෙන්න පුළුවන් විදිහට සාර්ථක කරගන්න. ආට මතක ඇති ලොකු අම්මගේ නංගි පවා කොතරම් මේ දරුවෝ දෙන්නට වෙනස්කම් කළාද කියලා. ඉතින් ඒ අතරින් මේ දරුවෝ දෙන්නට තරුමිනේට හයියක් වුණ පිරිසත් ගොඩක් ඉන්නවා කියන දේ නම් පැහැදිලි. ඉතින් හොඳ යාළුවෝ ඉන්නකොට ඒ වගේම හොඳ හිත් තියෙන අය මුණ ගැහෙනකොට දියුණු වෙන එක තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වලට යන එක ගොඩක් අමාරු කඩේමක් නෙවෙයි කියන දේ අපි සම්පූර්ණයෙන්ම දන්නවා. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට විනුලි විනුලිගේ අක්ක වෙනුවෙන් දරුවෝ දෙන්න වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේත් කරලා ඉවරයි. ඉදිරියටත් ඒ දේවල් ඒ විදිහටම කරාවි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඉතින් ඔයා දන්නවා විනුලිට තරුමිනේට කොයිතරම් බාධා ආවද කියලා. ධරණි කතාවේ එපිසෝඩ් 206ක් වෙනකල් වගේම ධරණි කියන චරිතය සම්පූර්ණයෙන්ම කළේ තරුමිනි. ඊට පස්සේ තමයි ධරණි කියන චරිතය ටිකෙන් ටික විනුලිගේ බවට පත් වුණේ. අවසානයේදී ධරණි කියන චරිතයේ තරුමිනි විනුලි සුසංයෝගය වුණා. කතාව වෙන්න ඕනේ ටික සුපිරිම ලස්සන විදිහට සිද්ධ වුණා. ලස්සන ආරම්භයක් වගේම ලස්සන අවසානයක්. ලෝකේම කාන්තාවන්ට වගේම පිරිමෑටත් වටිනා ආදරණීය ආදර්ශමත් කතාවක් තමයි ධරණි කියන්නේ. ඉතින් ධරණි කතාවේ තවත් වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ ගැන අපි කල්පනා කරලා බලනකොට අපිට විශේෂයෙන්ම මතක් වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි තරුමිනේට වගේම විනලිට ඇත්තටම මාමණ්ඩියෙක් නෙවෙයි පියෙක් බවට පත් උනේ වෙන කවුරුවත් නෙවෙයි සෙනවිරත්න. ඉතින් තමන්ගේ ලොකු පුතාගේ දරුවෝ දෙන්නට ඇත්තටම සීය කෙනෙක්ගේ වගකීම් ඉෂ්ට කරන්න මේ සීය කටයුතු කළා. ඒ වගේම තමන්ගේ නැති වෙච්ච තාත්ත ගැන මතක් කර කර දුක් විවි හිටපු විනලිට තරුමිනේට තාත්තෙක් වෙන්න කටයුතු කළේ වෙන කවුරුවත් නෙවෙයි සෙනවිරත්න. ඉතින් මේ ලෝකේ හැම දරුවෙක්ටම පියෙක් වෙන්න පුළුවන් නම් හැම දරුවෙක්ටම අම්ම කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ඉතින් මේන කාට ඒ දේ කරන්න බැරි වුණා. නමුත් ඒ දේ සෙනවිරත්න කරලා පෙන්නවා. ඉතින් විනලිට වගේම තරුමිනේට සෙනවිරත්නගේ මේ පියාවීමේ සිද්ධිය නිසා ගොඩක් ශක්තියක් ලැබුණ කියන දේ අපිට අමතක කරන්න බෑ. ඉතින් ධරණි කතාවේ අපි ගොඩක් ආදරය කරන චරිතයක් තමයි සෙනවිරත්න. ඉතින් දාල් නිසා ගොඩක් කරදරවලට ගොඩක් හිත්වේදනාවලට මොන දීපු කෙනෙක් තමයි තරුමිනි විනුලි සෙනවිරත්න කියන්නේ. ඉතින් දැන් අනිවාර්යයෙන්ම සෙනවිරත්න විනුලිට වගේම තරුමිනිට මුණ ගැහෙන්න ඕනේ. ඒ කොයි විදිහටද කියලා ඔයාට හිතනවා ඇති. ඉතින් ඔයා දන්නවා තරුමිනිගේ විනුලිගේ ප්‍රශ්න සියල්ල විසඳුනා. ඒ විතරක් නෙවෙයි විනුලිගේ තිබ්බ ලොකුම ඉලක්කයක් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඒ තමයි මේ දෙන්නගේ තාත්තට වෙච්ච අසාධාරණ කොරතොට දඬුවම් දෙන්න. ඉතින් ඊට පස්සේ තාත්තෝ හොයාගෙන ගිහිල්ලා තාත්ත වෙනුවෙන් පින් දෙන්න මේ දෙන්නම කටයුතු කරන්න ඕනේ. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ දෙන්න එකතු වෙලා දානයක් දෙන්න කටයුතු කරනවා ඒ වැඩිහිටි නිවාසයකට. ඉතින් මේ වැඩිහිටි නිවාසේ තමයි සෙනවිරත්න ඉන්නේ. ඉතින් එතකොට විනලිට වගේම තරුමිනිට සෙනවිරත්න මුණ ගැහෙනවා. ඊට පස්සේ ගෙදර එක් කරගෙන යන්න කටයුතු කරනවා කියලා පිට හිතන්න පුළුවන්.